ඔය වැරදියට අපි හිතුවත්නේ දැන් ඔය මත මතකයි එක සාමනීර නමක් අසනීප වෙලා ගිලන් වෙලා අපේ පන්සලේ හිටියම අපේ කියන්නේ මම අග මට කියලා පන්සලක් නැහැ ආගන්තුක තැනක එතනදී මට ආරංචියල පවුනේ කවුරුත් බලන්නේ නැහැ කියලා මම වැඩිය එතනට එතකොට යාටත් මතකයි මේ භාවනා කරන හාමුදුරු නේද වැඩිය කියලා මෙහෙම නැගිටින්න බැලුවා උන්න හොඳටම එතකොට මම කිව්වා කලබල වෙන්න එපා ආයස්ම මේ මම නිකන් ආවේ මොකද්ද ප්‍රශ්නේ එතකොට එයා දන්නවා මම භාවනා කරපු ස්වාමීන් වහන්සේ එයා කිව්වා ස්වාමීන් වහන්සේ අපේ පිරිවෙනේදී එක මහත්යෙක් උගන්වනවලු අපිට මේ මොකද්ද මේ සතිපට්ඨානේ වඩන හැටි එතකොට ඒක මට සිහිපත් වුණාලු මේ ගින්දර වගේ පිච්චෙන වෙලාවේදී ඒ වේදනාව එපා යන්න කියලා කියන්නේ මේ වේදනාව කොහොමද කියලා බලන එකයි ඒ වේදනාව මගේද කියලා අහන එකයි මේක මේකට තියෙනවා මේක වේදනාවක් විතරයි තියෙන්නේ මම නෙමෙයි මෙතන ඉන්නේ කියලා ඒක මතක් කරනවත් එක්කම අර දැනෙන ගතිය අර පිච්චෙන ගතිය අඩු වෙන්න පටන් ගත්තා කිව්වා හරි පිංවත්නි ওই චූටි දෙයක් දැන් මේ දේවල් උනත් මේ සංඥා වෙන දේවල් තමයි එකපාරටම එක මතක් කරන්න ඕනේ මේ දැනෙන මට මොකද්ද මේ වුනේ මම මේ මොනවද ජීවිතේ කරන්නේ ඒ සිතුවිල්ල හිතන්න ඕනේ සිතුවිල්ල බලන්න ඕනේ ඒ සිතුවිල්ල මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෑ ඔක 10 පාරක් ජප කරන්න මේ ඇඟ මගේ නෙමෙයි මට මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මට අයිති නෑ ඔක 10 පාරක් ජප කරන්න සූත්‍ර කියවනකොට තව මේ ඕක අඩු ගානේ කරන්න ඔය මන්ත්‍රේ ඔක තමයි ලොකු පිටක් වෙන්න ඕනේ මානසිකව අනිත් එක හිත තැම්පත් කරන්න පුරුදු වෙන්න ඒකෙන් තමයි භාවනාව පටන් ගන්නෙ කය සැහැල්ලු කරගෙන හැම ඉරියව්වකදීම තමන් රිලැක්ස් කර කර තව ධර්මයේ කල්පනා කරන් තවත් ඇතුළෙන්ම බදාගෙන ඉන්න ගතිය හිතෙන් මෙහෙම අතහැරවගෙන පින්වතුනි තමන් මනසේ කියන්න බැරි කූල් එකක් සනීපයක් විඳගෙන හෙට සනීපයක් එන කලින් ඉන්නෙත් නැ වෙච්ච ඒවා මතක් කර කර ඉන්නෙත් නැ දැන් මේ ඉන්න විදියම සුවයෙන් ඉන්න පුරුදු වෙනවා මම එකක් මෙනි කරවන්නම් පින්වතුනට අද අලුත්යක් යම් පොඩි එකක් අලුත්ද දන්නේ නැහැ හැබැයි මම හිතන ඩේ රිට්‍රීට් එකක කරන්න ඇති මෙහෙම ඉන්න ගමන් රිලැක්ස් කරන්න පුරුදු වෙන්න පින්වතුනි පළවෙනිටම සනීපෙන් ඉඳ ගන්න ඕනේ මෙහෙම. ඒ කියන්නේ දැන් ඔහොමනම් සනීප ගන්න එක ලේසි නෑ. ඔහොම ඉඳගෙන අපිට පුරුදුත් නෑ. gedara giyama කොහොම හිටියත් කකුල් දික් කරගන්න පුළුවන් නම් හරි හොඳයි. තමන්ට ඇඟ ගැන වදයක් නැතුව සනීපෙක ඉන්න නිින්දයන් නැති පෝස්චර් එකක ඉන්න ඕනේ මේවා කරනකොට. ඉතින් එහෙම රිලැක්ස් කරන්න පුරුදු. මේක ඖෂධයක් පිගොද පිළිකාරෝමයක් තියෙනවා නම් තව ආරෝමිය ලෙඩ අමුතු ලෙඩ තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මේම තැම්පත් වෙනකොට ඒව අර ගැට කැඩිලා ගියපු අවස්ථා තියෙනවා. අද මේ පිටුතරට අමුතු ආශිර්වාදයක් ලැබේ සබහා ධර්මයක් මට පේනවා මෙයා වෙනවා එකතු වෙනවා. පස්සේ පස්සේ තේරේ යම් යම් දේවල් මේ කට්ටිය මාව ගෙනිච්ච සබහා ධර්මයට. මොකද මගේ ජීවිතෙත් එක බැඳිලා තියෙන ගස් මේ වගේ මහා රූක්ෂ ගස් මේ හරි ලස්සන එතන. කොහෙද අපි ගියේ අර බෙරි කොහෙද නැත්තේ මොකද වෝබටන් වෝබටන් කියලා ඉන්ද්‍රිල්ල යන්න වටිනවා මේ පැති වලට පින් අතනේ මේ මහතුරු ගොඩක් පින් කරගත්ත මම පින්ඩපාත යවන එකයි මේවා මගේ ප්‍රධාන අංග පින් අතනේ මගේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තට වෙන්නේ පින්ඩපාත වෙලාවේ එතනදී තමයි මම ගුරුදේවයන් වහන්සේගේ බලවේගයයි ඔක්කොම එන්නේ ශක්තිය ඇවිල්ලා මට එතනට එක යම් දෙයක් වෙනවා අපි ඉස්සර ඕක ඒ කියන්නේ දැන් ඉතින් මට මෙහෙ කරන්න ලැබිච්ච හද දිග පින්ඩපාතයක් හැබැයි ඒක මම සතුටුයි හැබැයි ලොකු සතුටක් මොකද කියන්නේ ඒක අපේ මම අයිති දෙයක් මට දාහනේ වැඩේ තියෙන දාහනේ මොනාරි ඒක කෙරෙන්න ඕනේ මට දාහනේ අවශ්‍ය නැහැ මට මේ මායට අවශ්‍ය මට ලැබිච්ච දේවල් එහෙම දීගෙන දීගෙන යන්න පුළුවන් නะ ඒක හයියක් ඒ තියෙන ඉතින් ඔය පින්ඩපාතය අද කැලේ ගියයි කැලයක් ටිකක් එහෙම ගියා අපි අර උල්පතක් තියෙන දනකටයි ඔහොම තමාගේ තැඟට ගියා මේ අමුතු මට අර කැලේ ඉන්නකොට ඇති වෙන නිකන් චාර්ජ් එකක් වුණා. මොකද දැන් මම මේ කට්ටියට ආශිර්වාද කළා මේ මේවා එනවනේ දැන් කඩාගෙන දැන් වෙන්දට හිමාලය යනවා අරේම යනවා ඒවා මාව මෙහෙම දෙයක් නැහැ මොනවා වෙයිද නැහැ. මොකද දැන් මොන හරි මේ අයගේ යන දොස් අයින් වෙන ඒවා කොයි හරි යන්න එපා නේද? සමිවංශයට පස්සෙන් එන්න පුළුවන් දේවල්. ඉතින් කොහොම හරි මොකක් හරි මට හිතනවා දේවල්
යම් යම් දේවල් ඒවා ආරක්ෂාවට ඉන්නවා. මට මෙහෙම දෙයක් වුණා හැබැයි ලංකාවේ මේ අන්තිම ප්‍රෝග්‍රෑම් එකේ නෙමෙයි ඉතිසලා ප්‍රෝග්‍රෑම් එකේදී මෙහෙම ඇවිල්ලා කතා කරන්න බෑ කට්ටියට. මිනිත්තු පැය භාගයක් යනක එක දාලා නැහැ YouTube එකේ. මම කියලා තියෙනවා මේවා රෙකෝඩ් කරන්න ගත්ත වරම් ඒගොල්ලන්ගෙන් ගත්ත කන්ඩිෂන්ස් තමයි මාව තියෙන හැටියට ඒක දාන්න කියලා. අඩු ගානේ මගේ එතනින් විතරයි හිත සතුට වෙන්න පුළුවන් මේ කැමරා එකට ඉඩ දෙන එක. ඒ කියන්නේ මේ තියෙන හැටියට දාන්න හැමදෙට කේන්ති ගන්න ඒක දාන්න. කට් කරන්න එපා, එඩිට් කරන්න එපා. මමත් ගවේෂණය කරනවා මේක. මාවත් මේක දැන් සුද්ධ වෙවි මේ යන වැඩක් කරනවා. ඉතින් ඒක මට ප්‍රශ්නයක් නෑ. මේක සංඥාවක් මට විපාක අනුව ආපු. මේ කට්ටිය මට හම්බුනද නැද්ද අනිත් පාර ඒක ප්‍රශ්නයක් නෑ. මගේ යුතුකම කිෂ්ඨ කරා. ඉතින් මං කිව්වා ඒක එදා මට මිනිත්තු 10ක් 5ක් කතා කරන්න බෑ මහන්සි. ඉතින් මට පස්සේ තමයි තේරුනේ මොකක් හරි පිං ගන්න ඉන්න ඒ ඔක්කොම කට්ටිය එල්ලිලා මං ගාව. මං හිතන්නේ ඔය බෙල්ල වැල දාලා ගත්ත අයයි මේකයි මොන හරි මගේ ආවරණයක් නැති වෙච්ච වෙලා. ඉතින් වැඩි දින මම ආසයි ඔක්කොටම උදව් වෙන්න. හැබැයි එක්කෙනෙකුට කට්ටිය උදව් කරන්න ගිහලා කට්ටිය උදව් කරන්න බැරි වෙනවා නම් මං ඒ උදව්වට කැමති නෑ. පොදුවේ ඔක්කොටම චාන්ස් එකක් ලැබෙන්න ඕනේ. ඉතින් ඕවා මත මම පැය භාගයක් විතර මං එහෙම හිටියා. ඉතින් මං සෙනගටත් කිව්වා මං දන්නේ නැහැ කරන්න දෙයක් නෑ. ඒ සෙනගත් පොඩ්ඩක් අප්සෙට් මයි දැන් ඒගොල්ලන් කේක් අය තිබ්බ දේවල් ටිකක් කොහොම හරි. පස්සේ මං ගුරුදේවන් වහන්සේලා සීපත්ක සත්‍යක්‍රියා කළා තමයි ඒ ගතියෙන් මිදිලා. ඒක අමුතු අවස්ථාවක් වුණා. ඉතින් මෙහෙදිදි මට හරි සැනසීමක් වුණා. එතනට වැඩම කළා ඒ අර සුභා ධර්මයේ ඉෂ්ඨකාමී දේවතාන් වහන්සේලා ඉන්නවනේ. ඒගොල්ලන් මාව පොඩ්ඩක් බලාගනීවි. බලාගෙන මට ආයෙ මෙහෙම වඩින්න පුළුවන්.